සහ වාචිකව අධිකරණයේ කරුණ සැලකීමක් කරා. ඒ කරුණ සැලකීමෙන් අනතුරුව අපිට උපරිම විශ්වාසයක් තිබ්බ අධිකරණය සම්බන්ධයෙන්. ඉන් අනතුරුව අද දින ඒ ගීත සියල්ලම සම්බන්ධයෙන් තිබ්බ තහනම ඉවත් කිරීමක් කරා. ඒ අනුව මෙතන සිට ඔවුන්ට වෙනදා වගේම නිදහසේ අදාළ ගීත ගායනා කිරීමේ ප්‍රචාරය කිරීමේ හැකියාවක් තිබෙනවා. බුදුවේ නමස්කාරය. මම නීතිපති සම්මානි වගේ. අපිත් කොහොම අපේ බෑන්ඩ්ස්ලටත් අපි කමිටියේ මොකද ඇත්තරම අයියලේ අනිත් එක්කෙනෙක් මේක මෙයා කළ තමයි අපිට මේ ප්‍රශ්නේ ඇතුනේ. ඒ වුණාට නැවත අපි බහිනවා ජයශ්‍රී සුන්දරී කොම්බරී තියන අපි නැවත යන ඔබලන් ළඟට මේ අසත්‍ය කවුදාරි එළියට එනවා කියන්නේ ඕක තමයි. හරි අයියට කොට දෙන්න. ඔව් ගොඩාක් අපි ස්තුතිවන්ත වෙනවා අපේ සම්මානීය ධර්ම පිළිතුරිය ඇලීතිඥ. ඒ වගේම අපේ ජනසුදු නීතිඥ සඳකුදා සුන්දරයි. නීතිඥ විශ්වකෝන්දි තමයි මේක ලක්ෂණට ඉදිරිපත් කරේ දරු අධිකරණයට. ඉතින් අපි ගොඩාක් සතුටුයි මේ වගේ වෙලාවක අපි ලියපු ගීත. මේ ගීත 20-18 මම තනියම ලියලා කියලා. හරි. ඒ වගේ බොරු කියලා ඉවරලා මේ වගේ කරන වැඩ හරි කැතයි. හැබැයි අපි ගරු අධිකරණයේදී ඉදිරිපත් කරපු ඒ සියලුම දේවල් ඉතිරි අරගෙන ඒවා අපිට සාධක තිබුණා. ඒගොල්ලන්ගේ පැත්තම දාලා තිබුණේ වලින් සාධක තිබුණා. ඉතින් ඒ වලින් අපි ඔප්පු කරා අපේ අයිතිවාසිකම. ඉතින් අපි ගොඩක් සතුටුයි. ඇත්තරම ගීතයක් කියන්නේ අපි ආදරය බෙදාගන්නේ අපි ජයශ්‍රී අපේ ගීත වලින්. ඉතින් අපි මේ කාවත් අපි දාගෙන මරා ගන්න මේ වගේ එතුමාටත් මේ ගීත කියන්න අයිතියක් තියෙනවා. අපි කවදාවත් අහන්න කරලා නැහැ. ඒ වගේම ලංකාවේ කිසිම කෙනෙක්ට ලෝක කිසිම කෙනෙක්ට මේ ගීත කියන්න එපා කියලා අපි තහනම් කරලා නැහැ. ඒ වගේ අපි හිඳන වැඩ කරන්නේ නැහැ. ගිහිල්ලා කරලා මේ වගේ මේ වදින්න කියලා. ඉතින් මේ ගීත කියන ගීතයක් තියෙන්නේ ඉනිහෙත්ට අහන්න සතුටු වෙන්න ආදරේ දිලා. මෙච්චරයි අපිට කියන්න තියෙන්නේ. ආදරේ අපි ඔයගොල්ලෙක් හැමදාම ඉන්නවා හැප්පි. ආදරේ අපි නීතිඥ මඩුවලටත් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා. දෙන්න ටෝන් ගාව දැන්. Thank you. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.